ඒ අභියෝගාත්මක කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජතුමා මේ රට වාර අරගෙන අගමැතිතුමා ඇතුළු රජය ඒ වගකීම් වාර අරගෙන අවදාවත් නැවත මේ රට පිළිබඳව බලාපොරොත්තුවක් තියන්න බැරි වෙන අවස්ථාවක අද බලාපොරොත්තු තියෙන රටක් හැටියට අපි රට පරිවර්තනය කරලා තියෙනවා. ඒක හොඳම උදාහරණය තමයි සංවර්ධන රොදලයි මණ්ඩලය. මේ අවුරුදු 41 කාල පරිච්ඡේදය තුළ රුපියල් බිලියන 3.6ක ලාභයක් වාර්තා කරනවා. 2023 අවුරුද්දේ රජයට දෙන දායකත්වය රුපියල් බිලියන 5.1ක් දක්වා වැඩි කරගන්න. ඒ වගේම ඔබේ ආදායම වැඩි කරගන්න. මේ සියල්ල තුලින්ම පිළිගනු වෙන්නේ මාස 20කට කලින් තිබ්බ රට අද රටේ පවතින තත්ත්වය අතර වෙනස. මේ තත්ත්වය තව මාස 3ක් ඉදිරියට යද්දී මීට වඩා ශක්තිමත් වෙනවා. අපිට ජාත්‍යන්තරයෙන් අවශ්‍ය සහයෝගය ලැබිලා තියෙනවා. අපිට මේ රටේ ජනතාව ජනාධිපතිතුමාට සහ රජයට ජාත්‍යන්තරය පිළිගන්න ඒ වෙනස් කන්දින කරලා නැවත ආර්ථිකය කඩා නොවැටෙන දැනකට රට මෙහෙවන්න අවශ්‍ය ශක්තිය සහ ආශිර්වාදය ලබා දීලා තියෙනවා. මේ වැඩ කටයුතු පාසු වුණේ නැහැ. ඒ අවස්ථාවේ වැඩිපුරම බැනුම් ඇහුවේ ජනාධිපතිතුමා රජය මුදල් අමාත්‍යාංශය මහතා. මේ කටයුතුදී විවේචනය පාසු වුණත් යහපත් ප්‍රතිඵල ගන්න ක්‍රියාත්මක වීම පාසු වුණේ නැහැ. හැබැයි අධිෂ්ඨානයක් එක්ක ඉලක්කයක් එක්ක වැඩපිළිවෙලක් එක්ක ගමන් කිරීම තමයි අද මේ තත්ත්වයට අපේ රටේ ආර්ථිකය ගොඩනැගිලා තියෙන්නේ. අපි අපිට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ටික අසීරුම ප්‍රතිසංස්කරණ. ඒ තුළ ඔබත් සැලකිය යුතු අසීරුතාවයකට ලක් වෙනවා. ඒ අසීරුම ප්‍රතිසංස්කරණ ටික මේ වෙනකොට සිදු කරලා අවසාන වෙලා අද ක්‍රමානුකූල වරකට ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන මට්ටමට යන්න තව මාස කිහිපයක් ගත වෙනවා. අපේ නාය ප්‍රතිරූපද ධර්මයේ අපි අවසාන කරාම අපි බලාපොරොත්තු වෙන විදියට ජාත්‍යන්තර මූල්‍ය අවංගලයේ තුන්වෙනි වාරිත්‍ය ජූනි මාසයේ අපිට ලැබුණාම අපේ රටේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය මීට වඩා වේගවත් වෙනවා, ශක්තිමත් වෙනවා. අද ආර්ථිකමය වශයෙන් වැඩපිළිවෙල තුළ රට නිවැරදි මාවතක ගමන් කරන ඔබට දැනෙන අපහසුතා ක්‍රමානුකූලව 15යි. ඒ වගේම මම ඔබ අලුත් විකල්පත් හඳුන්වා දුන්නා. අනිකුත් සේවාවන් සැපයීමේදී අලුත් වැඩපිළිවෙළවල් හඳුන්වා දුන්නා. සංචාරක ව්‍යාපාරය අපිට හොඳ ප්‍රවණතාවයක් පෙන්වන හින්දා නැවත ගුවන්තොට පොළ ටිකට් පතක් හඳුන්වා දෙන්න සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කළොත් වඩා හොඳයි කියලා මම විශ්වාස කරනවා. පළවෙනි මාස 4ට, ඒ කියන්නේ පළවෙනි මාස 4ේ අප්‍රේල් මාස 25 වෙනකන් අපේ රටේ සංචාරකයෝ 757,000ක් ඇවිල්ලා තියෙනවා. 757,000ක් ඇවිල්ලා තියෙනවා. ඒ සංචාරකයන්ගේ පැමිණීම ඉහළයාම තමයි අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වීම වේගවත් වුණේ. අපේ විදේශ ගාස්තු ප්‍රමාණය රුපියල් ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නම්වා ගන්න පුළුවන් වුණේ.